ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඇමති මංගලගේ ප්‍රකාශයන්ට එරෙහිව රටපුරා මහා සංඝරත්නයෙන් විරෝධතා. ඇමති පැමිණෙන උත්සව වර්ජනයටත් සැරසෙයි. උපවාසයෙන් පසු රෝහල්ගත කර සිටි පූජාතුරලී රතන හිමියන් රෝහලින් පිටවයයි. මුස්ලිම් අමාත්‍යවරුන් දොරවලින් ඉවත් වුණේ දේශපාලනයට වඩා තම සමාජයේ වැදගත්වීම හේතුවෙන්. රිෂාඩ් බදිවුදීන්ගෙන් ප්‍රකාශයක්. චෝදනාවට ලක්වුවන් හැර සිසු මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු නැහැ. විශේෂ සාකච්ඡාවකින් පසු ත්‍රෛනිකායක මහා සංඝරත්නයෙන් දැනුම් දීමක්. ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කරයි. පුරා මාසයක කාලයක් ආරක්ෂා කළ උපවාසය නිමා කරමින් මුස්ලිම් ජනතාව අද රාමසාන් උත්සවය සමරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පැවැත්වෙන පළමු රාමසාන් උත්සවය මෙය වීම හේතුවෙන් දිවයින පුරා ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබුණා. රාමසාන් උත්සවය සැබරීම සඳහා කොළඹ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉස්ලාම් බැතිමතුන් එක්ව සිටියේ මෙලෙසයි. මෙවර රාමසාන් උත්සවය චාම්මවරුන් සමරන ලෙසට සමස්ත ලංකා ජමේතුල් උලමා සංවිධානයේද මීට පෙර ඉස්ලාම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. මේ අතර අනිකාගේ මනුෂ්‍යත්වයේ උදාර බවට ගරු කරන්නට උගන්වන කවරු හෝ දහමක් මනුෂ්‍යත්වයේ පොදු රැහෙනින් වෙන්වන්නට තම මිනිස් සමූහයට මඟ නොපෙන්වන බවත් ඉස්ලාම් දහමද එබඳු බවත් රාමසාන් උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා. අග්‍රමත්ය රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් අවධාරණය කරන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය යනු මුස්ලිම් ජනසමාජයෙන් ඉතා සුළු පිරිසක් තම දහම තුළ පවතින උතුම් හරපද්ධතීන් බැහැර කරමින් අන්තවාදයේ දෙසට ඇදී යමේ භයානක ප්‍රතිඵලයක් බවයි. සැබෑ මුස්ලිම් ජාතිකයෙකු ඉවසීම, අන්යන්ට උපකාර කිරීම, අන්නාගේ කුසගින්න ගැන සංවේදී වීම, අන්නායට හිංසා හෝ නින්දා පහස නොකිරීම මෙන්ම තමන් උපන් රටට ආදරය කිරීම වැනි ගුණදහම් පුහුණු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මඩකලපුව කාත්තංකුඩි බදුරිහා ජුම්මා සුෆිවරුන්ගේ දේවස්ථානයේ රාමසාන් උත්සවයද අද සමරනු ලැබූ අතර එම දේවස්ථානයේ පූජක රහණි රම්බානි මෞලතුමා පැවසුවේ මෙවර රාමසාන් උත්සවයේ ඉතා නිදහස්ව සැමරූ බවයි. රාමසාන් උත්සවය අද ශ්‍රී ලංකාවේ සියලුම ස්ථානවල සමරනවා. ඒ වගේම කාත්තංගුඩේ විශේෂයෙන්ම කියන්න පුළුවන් සූෆිවරුන් වන අපි පහුගිය කාලවල අන්තවාදීන්ගේ බලපෑමට ලක්වි බියෙන් සමරු ඊදුල් ෆිතර් මේ අවුරුද්දේ ඉතා නිදහස්ව සාමකාමීව සමර බව අද දිනේ අපිට සදහන් කරන්න පුළුවන්. මේ අතර අනමඩුව සංගට්ටි කුලම ඉස්ලාම් බැතිමතුන් රාමසාන් දේව මෙහෙන් අනතුරුව IS ත්‍රස්ත සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වුණා. IS කාරී මුස්ලිම් වරුන් නෙමෙයි. ඌ ඇවිල්ලා මුස්ලිම් කියන නාමයේ අපි නැති කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ලංකාවට කොහෙත්ම මේ IS කාරීව ඇතුල් වීමට අපි ඉඩ දෙන්නෙම නැහැ. එදා ඉඳලම අපි ද්‍රවුඩ සිංහල මුස්ලිම් කියලා කිසිම වෙනසක් නැතුව එකට එක්සත් අපි ජීවත් වුණා. අපි ඉල්ලීම කරන IS ත්‍රස්තවාදී ලංකාවෙන් තුරන් කළ දෙන්න. අනතුරුව මෙම පිරිසට අනමඩුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය වඩත්තේ සෝමානන්ද හිමියන් අනුශාසනාවක් කළා. අපි දන්නා අපේ ඥානතර ආම්දුරු එදා උන්වහන්සේ කිව්වා සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට තාරි කරව මෙන්න මේ වැනි වූ ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්නවයි කියලා. අද අපිට තේරිලා තියෙනවා උන්වහන්සේ දා ඒ කිව්වදේ නිසි ආකාරයෙන් අද ආරක්ෂා කරලා තිබුණා නම් ඔබයි මායි අතරේ මේ ભેදයක් මේ භින්නතාවයක් නැහැ. මේ අතර කන්දකැටිය ගලවුඩ මහපල්ලේ පසුගියදා පැවති ඉෆ්තාර් උත්සවයකදී අල්හාජ් කලිල් මෞලිතුමන් මෙලෙස හැඟුම්බරව අදහස් පළ කළා. අපි කොච්චර ලස්සන ජීවත් වුණාද අපි ලංගි දේව සම්පූර්ණ කණාමක් පරිලා ගියා. ඌණ පෙන්නන්න බැරි තත්ත්වයකටපත් වුණා. බපරයන් බලන්න ගත්තා. 16 වෙනිදා කැවුම් කෝකේස් කිරිබත් ගෙනත් දුන්නු ළමයා. වැඳලා ගිහී අම්මත් එක්ක ඇවිල්ලා. අවුරුද්දේ සිද්ධිය පස්සේ ආවලා ගන්නවා. ඇයි දුර බබ දුර කියලා හන්දක් බයයි. මේක කිතුණු ජනතාවට පහර දුන්න එකක් නෙමෙයි මුස්ලිම් අපිට පහර දුන්න එකක්. පල්ලි වල කඩු. මේ ත්‍රස්ත සමාජිකින් වැඩ. කඩු ගෙනල්ල පල්ලිය දෙපත්ත කරලා ඉනවා. ඒක පෙන්නලා දුන්නා පොලිසියට. පල්ලියත් එක්ක නම්බු ඉවරයි හම්දුරට. ආයෙත් අවුරුදු ගාණක් යයි මේක හදන්න. මුස්ලිම්
ඒක මොහොම තමයි නැගිටමාණන් කිව්වේ. මේ ගණේට අයිති එවුන් තමයි ඔය වනාගෙන බැරනේ. ආමුදුරනේ පොඩි ත්‍රස්තවාදී තරමක් තිබුණා. යම් කිසි දෙයක් හේතුවෙන් නිල්ලුවා. සාකච්ඡා කරන්න පුළුවන් ඒගොල්ලෝ එක්ක. මුන්ගේ අරමුණ මොකද්ද? මංගල සමරවීර රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානවල පැවැත්වෙන ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයකට සහභාගී කරවා ගැනීමෙන් වැළකී සිටීමට ගම්පහ කොට්ටාස ශාසනාරක්ෂක බල මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. මේ අතර මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරුන් තීරණය කර ඇත්තේ මංගල සමරවීර අමාත්‍යවරයා සහභාගී වන උත්සව වර්ජනය කිරීමටයි. පූජ්‍ය අතුරුලී රතනහිමියන් සිදුකළ උපවාසය අතරතුරුන් වහන්සේගේ සෝදු කිමසීම සඳහා කොළඹ අග්‍රදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණීම සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා පසුගියදා විවේචනාත්මක පීඨ පණිවිඩයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වුණේ උපවාසයේ නිරත සිවුරක් පොරවාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රතනගේ සූදු කිමසීමට අග්‍රදුගුරුතුමන් එම ස්ථානට පැමිණීම වෛරී සහ ජාතිවාදී ගිනිදැල්වලට පවන් සැලීමක් බවයි. ඊට පෙර පසුගිය මාස 12 වෙනිදා අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවටයි. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි. මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරුන් අද මාතරදී විරෝධතා පාගමනක නිරත වුණා. මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට වැඩම කළ එම හිමිවරුන් එහිදී ප්‍රතිඥාවක් ලබා දුන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා සහභාගී වන උත්සව අවස්ථා වර්ජනය කිරීමටත් ඔහුට කිසිදු උත්සවයක් සඳහා ආරාධන නොකිරීමටත් කටයුතු කරන බවට පවසමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යනුවෙන්ද තම දිවි පරදුවට තබා ආරාන්තික උපවාසයක යෙදුණු අතුරුලේ රතන හිමියන් චීවරධාරියෙක් යනුවෙන්ද මැල්කම් රංජිත් අගරදුතුමා ජාතිවාදී ගිනිදල් අවුලුවන කෙනෙක් ලෙසද හුවා දක්වමින් කරන ලද මුග්ධ අතම බාල ප්‍රකාශය මෙන්ම ඔහුගේ ජාතිවාදී ක්‍රියාකලාපයන්ද හෙලා දකිමින් මෙබඳු දේශපාලන නිලමැස්සන් දේශපාලන පොරපිටියෙන් ඉවත් කරන ලෙසද තරයේ ප්‍රකාශ කර සිටිමු. මොහුගේ මුග්ධ ප්‍රකාශ හා ක්‍රියාකාරකම් නිසා මංගල සමරවීර අමාත්‍යවරයා මාතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල කිසිදු ආගමික සාමාජික හා වෙනත් කටයුතු වලට සහභාගී කර නොගැනීමටත් ඔහුව වර්ජනය කිරීමටත් මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලය හා මාතර විහාරාධිපති සංගම්ද රුන්රට භික්ෂු පෙරමුණද එසේම මෙම සංඥාඥාව කඩ කරමින් ක්‍රියා කරන විහාරස්ථාන භික්ෂූන් වහන්සේලා වොන්කර වෙන්කර තැබීමටත් අද දවසේදී මහා සංඝරත්නයේ හැටියට ඉතාමත් අදිෂ්ඨාන පූර්වකව ප්‍රතිඥාදී සිටින්නෙමු. මින් ඉදිරියට රාජ්‍ය උත්සවයකට මංගල සමරවීරාවොත් අපි නැගිටල යනවා. දානෙ ගෙදරකට මංගල සමරවීරාවොත් දානෙ වළඳන්නේ නැතුව නැගිටල යනවා. ඒක තමයි අපේ ස්ථාවරය. ඒ විතරක් නෙමෙයි ඔහු යම් දවසක මාතරින් ඡන්දය ඉල්ලුවොත් අපේ හැම තැනම ඇවිදිමින් මේ පාපතරයව පාර්ලිමේන්තුවෙන් නෙවෙයි මේ රටෙන්ම නිරපන්නේ කියන කාරණාව අපේ සිංහල බෞද්ධ මුස්ලිම් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මංගල උන්නහයට පොල් ගහන වෙලාවේ බෝධි පූජා කළේ මම. ඒ නිසා මංගල උන්නහයට මතක් කරන අවසාන වශයෙන් මෙච්චර. ඔබ ජාති අමතක කළා, මාතර අමතක කළා, සිවුර අමතක කළා. මුළු ලෝකයක් දෙනවා වහන්සේලාගේ උත්තම චීවරය බලය නැති කරන්න දෙන්න එපා. මේ කාලකන්නේ පාපතර අදූර දර්ශී රටකන අමන දේශපාලඥ. මෙතර මංගල සමරවීර අමාත්‍යවරයා මහා සංඝරත්නයට එරෙහිව සිදු කරන විවේචන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගම්පහ කොට්ටාස ශාසනාරක්ෂක බල මණ්ඩලය ඊයේ පස්වරුවේ ගම්පහ සාම මහා විහාරස්ථානයේදී රැස් වුණා. ප්‍රදේශීය විහාරස්ථානවල නායක හිමිවරුන් රැසක් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ මංගල සමරවීර රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නටද ගම්පහ ප්‍රදේශීය විහාරස්ථානවල කිසිදු උත්සවයක් සඳහා ඉදිරියේදී ආරාධන නොකිරීමටයි. මංගල සමරවීර අමාත්‍යවරයා එවැගේම රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඔහුගේ උතුණුවන් ගම්පහ ප්‍රදේශයේ කිසිම විහාරස්ථානයක උත්සවයක් සඳහා සහභාගී නොකර ගන්නා ලෙස මහා සංඝරුවන ඒකමතිකව මේ සංඝ සභාවේදී තීරණය කරනු ලැබුවා.
මෙතර මංගල සමරවීර අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීම සඳහා දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ ජනතාව අද නගරයේ කඩසප්පු වසා කළුකොඩි ඔසවා විරෝධතාවක් සංවිධානය කර තිබුණද පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් පසුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්ත කණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානයේදී සත්‍යග්‍රහයක් පැවති අතර ඊට ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ පූජකතුමන් ද එක්ව සිටියා. අපේ මංගල සමරවීර කියන මුදල් ඇමැත්තුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනවා මේක බෞද්ධ රටක් නෙවෙයි කියන එක. ඊළඟට අපේ අතුරුලී රතන නායක හාමුදුරුවෝ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන මොහොතේ එතුමාට කට හොල්ලන්නට පුළුවන්කම තියෙනවා කිසිදු බයක් සැකක් නැතුව කාදිනල්තුමාගේ පැමිණීම ජාතිවාදයේ අවිස්සීමක් විදියට. එක ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් අයින් වෙනකොට මුස්ලිම් සියලු රොත්ත පිටින්ම මේකෙන් අයින් වෙන්න පුළුවන් නම් අන්තවාදී ජාතිවාදී අවසන්නේ කාදිනල්තුමාද එහෙම නැත්නම් මේ ඉන්න මුස්ලිම් අමාත්‍ය මණ්ඩලද කියන කාරණය අපිට මේ වෙලාවේ අහන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මහා සංඝරත්නය ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා අද දහවල් තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට දෙවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යනුවෙන් අමාත්‍යවරයා එහි සටහන් කර තිබෙනවා. අවසේ පුවත වසලක ස්ථාවර තැන්පතු සඳහා 11.5% ඉහළම පොලිය පෑන් ඒෂියා බැංකුවෙන්. මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභ්‍යස සිදු කළ උපවාසයෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලේ රතන හිමියන් අද රෝහලෙන් පිටව ගියා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ රතන හිමියන් කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකින් පසු රෝහලෙන් නික්ම යාමට උන්වහන්සේට අවස්ථාව ලබා දුන් බවයි. පූජ්‍ය අතුරලේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභ්‍යස උපවාසයක් ආරම්භ කළේ අන්තවාදයට අනුබල දෙන ආණ්ඩුකාරවරුන් සහ රෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා එම දුරවලින් ඉවත් කර ඔවුන්ට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් දින හතරක උපවාසය පසුගිය තුන්වැනිදා අවසන් කෙරුණේ අසාත් සාලි සහ MLAM හිස්බුල්ලා යන මහත්වරුන් සිය ආණ්ඩුකාර දුරවලින් ඉල්ලා අස්වීමත් සමගයි. උපවාසය අවසන් කළ පූජ්‍ය අතුරලේ රතන හිමියන් මහනුවර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. දින දෙකක් එහි ප්‍රතිකාර ලැබූ රතන හිමියන් අද පෙරවරුවේ ඉදිරි ප්‍රතිකාර සඳහා භික්ෂු වාටුවට ඇතුළත් කළා. කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පස්වරුවේ රෝහලෙන් පිටව ගියා. මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ රතන හිමියන් කළ ඉල්ලීමක් සලකා බලා ඒ සඳහා ඉඩ ලබා දුන් බවයි. රත්න ස්වාමීන් වහන්සේ උදේ විශේෂඥ වෛද්‍යවරුන් පරීක්ෂා කරලා බලලා සංකූලතාව අවම වීම නිසා ශෛල දැඩි සත්කාර එකකින් මුදා හැරියා භික්ෂු වාට්ටුවට. අපි භික්ෂු වාට්ටුවට උදේ 9:00 විතර ඇතුල් කරා. පින්පසු උන්වහන්සේ භික්ෂු වාට්ටුවේ තමයි මේ 6:00 විතර වෙනකන් ප්‍රතිකාර නවතනගෙන හිටියේ. දවල් දානයෙන් පස්සේ උන්වහන්සේ ඉල්ලීමක් කරා. දැන් ගොඩක් දුරට සුවාතට පත් වෙලා තිබෙන නිසා උන්වහන්සේගේ ටිකට් කපලා දෙන්න කියන එක පිට යන්න ඒ ඉල්ලීම අනුව මේ අතර චෝදනා ලබා සිටින හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනා සහ හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ කමිටුවට ආපනශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පාරිභෝ අධිකාරි තිබෙන්නේ බදුරුදීන් ඇමතිවරයා යටතේ. සත්ව ආහාර යටතේ අධිවිකරණ හාල් ගෙන්නවා. ඒ වගේම පෞගී දවස්වල අහු වුණා සත්තුන්ට බොන්න දෙන්න තියෙන කිරිපිටි වෙළඳපොළට මුදා හැරියා. මේගොල්ලෝ බැටලීම් කරා මාධ්‍ය හන්දසක් තමයි කරේ. ඒත් මේ වෙළඳ ප්‍රතිනිධියක් නැහැ, පාර්බෝධිකාරි අනුමැතියක් නැතුව. පාසල් දරුවන්ට අදවි කරන්න ගෙන්වල් තිබුණා මත්ද්‍රව්‍ය සුවිශාල ප්‍රමාණයක්. මම මේව පාර්බෝධිකාරියට කිව්වා. මේ වැටලීම් කරේ නැහැ. මේ මිනිස්සුන්ගේ සල්ලි අරන් ඒ නිලධාරීන් කීන සවාරි ගියා. මේ සම්බන්ධ සියු සාක්ෂි මා සතු තියෙනවා. බදුරුදීන් ඇමති දුවරින් ඉවත් වෙලා තියෙනවා. දැන් ඔහුට විරුද්ධව පැමිණිල්ල අවශ්‍ය නම් මේ පැමිණිල්ල ඉතාමත් ප්‍රබලවත් වෙනවා. ඒකම ගිය අවුරුද්දේ කෝටි 9ක් දඩ ගහන අපේ සිංහල ව්‍යාපාරින්ගේ. ඒක මුස්ලිම් ජාතිකයක් මෙතන නැහැ. එතකොට මේවා පාස්කු ප්‍රහාරයට වඩා බරපතලයි. මේක පැලෝපියනාලේ හිරකරට වඩා බරපතලයි. මම මේ පොලිස් කොට්ටාෂයට ඉල්ලන්නේ කදයක් තමයි මේ පරීක්ෂණේ විනිවිදභාවයක් ඇතුව මාධ්‍යයට විවෘත කළ කරන්න. එතකොට අහිංසක සිංහල ව්‍යාපාරය මර්ධනය කරපු ආකාර රට හෙළිකරන ගන්න පුළුවන් වෙනවා. තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන් පිරිස දූරවලින් ඉවත්වීමට හේතුව දේශපාලනයට වඩා තම සමාජය වැදගත් වීම බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. BBC සිංහල සේවයේ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් ඔහු සඳහන් කළේ තමා ඉලක්ක කරමින් චෝදනා එල්ල කරද ඉන් පහර වැදුනේ තම සමාජයට බවයි.
ඔබතුමාලා ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් දරන තනතුරු අත්හරින තීරණය කළා. මේක ඇත්තටම සිද්ධ කළේ ඇයි? විශ්වාසමං යෝජනාව පාර්ලිමේන්තුවට විපක්ෂයෙන් පොහොටුකා පක්ෂයෙන් ගෙනාවට 19 දාට එකක් දීලා තිබුණා. ඒකට පෙර ස්වාමිවංශයේ කෙනෙක් ගිහිල්ලා උපවාස කරා. ඒ වගේම රට ඇතුළ කල්ලියක් ඇති වෙලා පිකටින් පටන් ගත්තා. ඒ වගේ ප්‍රශ්නක් ඇති කරලා රට ඇතුළ අයි කළු ජූලියක් ඇති කරන්න පුළුවන් වැඩ පොළොවක් යොදවගෙන යනකොට තමයි රට වෙනුවෙන් පක්ෂ ભેදෙන් තොරව තොර නම දනාමේ ඉල්ලාසු. පසුගිය කාලයේදී බොහෝ චෝදනා එල්ල වුණේ ඔබතුමාට. ඇයි මේ ඔබට චෝදනා එල්ල වුණාට අනිත් අය ඉල්ලාසු? මට චෝදනා එල්ල කරාට ඒ චෝදනාව එල්ල කර අපේ සමාජයට. ඒ නිසා තමයි සියලුම නායකයෝ එකතු වෙලා තීන්දුවක් කරා පක්ෂට වඩා අපේ දේශපාලනට වඩා අපිට අපේ රට අපේ සමාජය අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේ තීන්දුවකට මුස්ලිම් ජනතාවත් සිංහල සමාජෙත් මෙච්චර කාලේ ගෙනාපු සහජීවනයේ විනාශ කරන්න සමහර අන්දවාද කල්ලිය සමහර මාධ්‍ය සමහර දේශපාලකයෝ පොලිලක් යදවගෙන ආවා. චෝදනා එල්ලවීමේදී ඔබතුමාව ඉලක්ක කරගෙන චෝදනා එල්ලුව බවක් අපිට පේන්න තියෙනවා. එක චෝදනාවක් කරේ අද වෙනතුරු උසාවියට ගිහිල්ලා මට කිසිම උසාවියෙන් එන්න කියලා නැහැ. මම ඔප්පු වෙලත් නැහැ. මම වැරද්දක් කරා කියලා. අද වෙනතුරු මට එක නඩුවක් හරි නැහැ. ඔබතුමාට ඒ දවස්වල පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංගයක් ඉදිරිපත් වුණා. ඒකෙන් බේරෙන්නද මේ ඇමතිකම අත්හැරලා කට්ටියක් විශ්වාසම යෝජනාවට අපි සූදානම් වෙලා හිටියා මූණ දෙන්න. දාලා තිබ්බ චෝදනාව නම් අසත්‍ය චෝදනාව. රටේ අනාගතය වෙනුවෙන් අපි අයින් වුණා. අපේ අමාත්‍යතුරෙන් විශ්වාසම යෝජනාවට බයට නෙමෙයි ඒක අයින් වුණේ. මුස්ලිම් ජනතාව කෙරෙහි ඇතමුන් සැකයෙන් බලන්නට පුරුදු වෙන්න එක හේතුවක් බවට මෑත කාලීන සංස්කෘතියේ සිදුවෙච්ච වෙනස්කම්. අරාබියේ බොහෝ දේවල් මෙහෙට එන්න පටන් අරන් තියෙනවා. මේක මේ සැකේ ඇති වෙන්න හේතුවක් වෙන්නේ නැද්ද? සමහර පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙන එක නෑ කියලා මම කියන්නේ. දැන් ඔයා දන්නවා මේ ISIS ත්‍රස්තවාද කල්ලි ඒ වගේ කල්චර් එකකින් නෙමෙයි ඒවිල්ලා බෝම්බ දාලා ගියේ. ඒ ඔක්කොම නිකන් ටී ෂර්ට් උත් දාගෙන බෑග් උත් දාගෙන නිකන් අර වෙස්ටර්න් ස්ටයිල් එකකින් තමයි ඒවිල්ලා ඒක කරලා ගියේ. නමුත් ඒ වගේ මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒවා අපි සාකච්ඡා කරලා සමාජ නායකයෝ ඉන්නවා, ආගම නායකයෝ ඉන්නවා, දේශපාලන නායකයෝ ඉන්නවා. අපේ සංස්කෘතිකට විරුද්ධව තියෙනවා නම් ප්‍රශ්නක් තියෙනවා නම් ඒවා අපි සාකච්ඡා මාර්ගෙන් අපි හදාගෙන යන්න ඕනේ. අපි දකිනවා කාත්තංකුඩු ප්‍රදේශය යන විට, මඩකල් ප්‍රදේශය යන විට මේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි අක්ෂර වලට අමතරව මේ වැඩිපුර දැන් අරාබි අකුරු බෝඩ් දකින්න ලැබෙනවා. සෙකේ වැඩි වෙනවා නම් අරාබි භාෂාව කොයි දරි තියෙනවා නම් ඒක ඩිලීට් කරලා දාන්න. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතා සිය ඉල්ලා ස්වීම් සම්බන්ධයෙන් පළකලේ මෙවන් අදහසක්. මේ වෙලාවේදී මම ඉදිරිපත් වෙන්නේ කවුරුත් ආරක්ෂා කරන්නත් නෙවෙයි. අපි කල්පනා කරේ රට ගැන. මේ වෙලාවේදී මගෙත් යුතුකමක් තිබුණා පූර්වාදර්ශයක් හැටියට ඉදිරිපත් වෙලා එතනින් ඉල්ලාස් වෙලා ඒ රාජකාරිය සියලුම නිලධාරීන්ට කරන්න හරියට ඉඩ හදලා දෙන්න. ඒ නිසා අපි ඒ තීරණය ගත්තා. නමුත් ඒ කැපවීම කරන්නේ රට වෙනුවෙන්, පුද්ගලයන් වෙනුවෙන් නෙවෙයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලංකා සතස ආයතනයේ වාහන භාවිත කර නොමැති බවට රට හමුවේ ප්‍රකාශ කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අභියෝග කරනවා. කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකදී විමල් වීරවංශ මහතාව ධර්ණය කළේ රෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි තමන් සතුව පවතින බවයි. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා, ඔය ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ කියලා කවුරු හරි කියනවනම් තව ටික දවසකින් මම ඔප්පු කරලා පෙන්නනවා සාකි සහිතව. අපි අහනවා රිෂාඩ් බදුර්දීන් නැමැතිතුමෝ, ඇමති තමයි තාමත් එයාගේ සභාපතිලා ඔක්කොම ආයතනවල ඉන්නේ. එයා දාපු ලේකම් අමාත්‍යංශ ලේකම් ගෙදරට කැඳවනවා, මෙහෙම කරපම් මෙහෙම කරපම් කුවම ඇමති තමයි. අපිට බොරු ෂෝ එකක් දැම්ම කට්ටියම අයින් වෙනවයි කියලා. මම අහනවා රිෂාඩ් බදුර්දීන් මහත්තයෝ, ඔය සහරාන්ලගේ ප්‍රහාරයට සතොස වාහන පාවිච්චි වුණේ නැද්ද? සතොසට අයිති වාහනවල ඔය සහරාන්ල ගියේ නැද්ද? ප්‍රහාරයට පෙරදිනිය සතොසට අයිති වාහනවල ඔය ත්‍රස්තවාදීන් ගමන් කළේ නැද්ද? සෙයින්ද මරුදුවල අර පුපුරවාගත්තු සහරාන්ගේ නෝන හිටපු ගෙදරට ගියේ නැද්ද? අපි රිෂාඩ් බදුර්දීන්ට අභියෝග කරනවා, පුළුවන් නම් කටහරලා නැහැ කියන්න. අද නැහැ කිව්වොත් මං හෙට ඔප්පු කරනවා. සතොස වාහන කොහමද සෙයින්ද මරුදු ගිහිල්ලා බෝම්බකාරයෝ ටික එක කොළඹ ඉඳන් කොහමද රවුම් ගැහුවේ කියලා මං ඔප්පු කරලා පෙන්නනවා. අභියෝග කරනවා රිෂාඩ් බදුර්දීන් බය නැතුව එහෙනම් කියන්න. එහෙම ඔප්පු කරොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කමින්ම ඉල්ලාසනවා කියලා පුළුවන් නම් කියන්න. කිව්ව ගමන් මං ඔප්පු කරනවා. අපි මේ රටේ මාධ්‍ය වේදිකෙන් ඉල්ලනවා, ඔය රිෂාඩ් බදුර්දීන් ඉන්න තැනකට ගිහිල්ලා ඔබ සූදානන්දේ අභියෝගය බාරගන්න කියලා කටහරලා අස්සෝගන්න. මේ රිෂාඩ් බදුර්දීන් සතෝසේ වාහන දුන්නව සහරන්නට. අපි කිව්වේ නෑ මේ රටේ මුස්ලිම් දේශපාලඥයෝ කොම ඒ තත්වේ කියලා. රිෂාඩ් බදුර්දීන්ට විශ්වාසභංගෙ දුන්නම් මෙන්න පොලිය සෙට් එකම අයින් වෙනවා. ඒ කියන්නේ අන්තවාදියාව අපි රකින්නවා.
මෙතර ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ආණ්ඩුවට රෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව එම උත්සවය අවසන් වීමෙන් පසු විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ ආණ්ඩුව රැක්කේ. රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව අත උස්සලා කිව්වේ. අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංග යෝජනාව ගේනවා කියන්නේ ඒක අගමැතිතුමාට නැවතත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන බව පෙන්වීම සඳහා ලැබෙන තේජන අවස්ථාවක් උදා කර දීමක්. ඒ අරින්න ඒක වෙන දේශපාලන අර්ථයක් නැහැ. ඔබතුමා සහයෝගය දෙන්නේ නැද්ද? චෝදනාවට ලක් වූ මුස්ලිම් අමාත්‍යවරුන් හැර සෙසු අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහනුවර පැවති විශේෂ සංඝ සමුළුවකදී තීරණය කර තිබෙනවා. එම සමුළුවට අස්කිරි පාර්ශවයේ මහානායක හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන්ද එක්ව සිටියා. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වෙන් මෙම විශේෂ සංඝ සමුළුව පැවැත්වුණේ අස්ගිරි මහා විහාරයේදී. ඒ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංඝ සමුළුවට කෝට්ටේ ශ්‍රී කල්යාණී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉතැපානේ ධම්මාලංකාර නාහිමියන්ද වැඩම කර සිටියා. ඊට අමතරව මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් සහ පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන්ද මෙම සංඝ සමුළුවට සහභාගී වුණා. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් සහ අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය වත්තේගම ධම්මවාස හිමියන්ද මිට එක්ව සිටියා. අස්ගිරි මහානායක හිමියන්ගේ නිල ආරාමයේදී පසොර 2:30ට පමණ මෙම සමුළුව ආරම්භ වූ අතර එය මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව හිමියුනේ නැහැ. පැය 3කට අධික කාලයක් පැවති සමුළුවෙන් පසු මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් මාධ්‍යයට අදහස් පළ කළා. මහානායක හාමුදුරුවෝ අනුනායක හාමුදුරුවන් ඇතුළු සංඝයා වහන්සේලා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කරුණු මූලික වශයෙන් මාතෘකා 15ක් යටතේ දැනට කෙටුම්පත් කරන්න යෙදුණා. ඒ පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශනය හෙට දවසේදී නැත්නම් අනිද්දා ඉදිරිපත් කරන්නට පුළුවනි. ඒ සමගම ආණ්ඩුව තුළ හිටපු මුස්ලිම් අමාත්‍ය මණ්ඩලය ඉවත් වීම පරිමාව බලවත් සංවේගදායි නැත්නම් අපි කල්පනා කරා මෙය නොවිය යුතු දෙයක් වශයෙන්. ඒ නිසා හැමදෙනා වහන්සේම ඒ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම් බාර ගන්න, පාලන තන්ත්‍රයට ප්‍රවිෂ්ඨ වන්න. ඒ වගේම යෝජනාවක් අපි අතර ඇති වුණා, ඒ ක්‍රියාත්මක කරනවා ඒ නායකයන් සමග වෙනමම සාකච්ඡා කරන්නට. අද මේ සභාවේදී විශේෂයෙන්ම අපි අවධාරණය කළා මුස්ලිම් ජනතාව කෙරෙහි අපේ වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ෂාන් විජේලාල්ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දියුරුම් දුන්නා. නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ෂාන් විජේලාල්ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී. ඔහු දීර්ඝ කලක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුරේ කටයුතු කර තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. දැනට රාජ්‍ය සේවයේ නියුතු 2016 ජනවාරි මස පළමු වන දිනෙන් පසු පත්වීම් ලැබූ පිරිසට විශ්‍රාම වැටු පයිතිය අහිමිවීම පිළිබඳ ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබෙනවා. මේ තිබෙන ජන අනුපාතයත් එක්ක රාජ්‍ය සේවකයේ අය අනිවාර්යයෙන්ම දමිළ ඉගෙන ගත යුතුයි කියන ප්‍රතිපත්තිය ඒක වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් සාමාන්‍ය පාසල්වලත් හැම පාසලෙම දමිළ උගන්වනවානේ. ඉතින් ඒක නිසා උතුරේ දරුවෝ සිංහල ඉගෙන ගන්න ඕනේ රාජ්‍ය සේවයේ, දමිළ ජනතාවත් සිංහල ඉගෙන ගන්න ඕනේ, සිංහල රාජ්‍ය සේවකයින් දමිළ ඉගෙන ගන්න ඕනේ. මේක වෙනස් වෙන්න හොඳ නැහැ. මේ අතර පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමපාලි මහානිකායේ ඌව පාර්ශවයේ කොළඹ නව කෝරළය හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය වෙනුවෙන් අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට මහා සංඝරත්නය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී අභිනව මහානාහිමියන් වෙත විජිනිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. ඉ
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙසද මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙසද නම් කිරීමට නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර මෙතෙක් කිසිදු එකඟතාවයක් ඇති වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාවලියක් ඉදිරිපත් කරා එක රටක් තුල එක නීතියක් වැඩපිළිවෙල. අපි අද සතුටු වෙනවා ඒ අපි ක්‍රියාත්මක කරපු බොහෝ දේවල් නීති බවට පත් වෙන්න පටන් අරගෙන තියෙනවා. මූණු ආවරණය පිළිබඳව අපිට දැනගන්න තිබෙන විදිහට ඊයේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් සකස් කළා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි මේක ඉවර වෙලා අපි නිකන් ඉන්නේ නැහැ. විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යාංශ වෙන් කිරීමේ කාර්යභාරය අපි සිදු කළා අවසන් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේක ඇතුළත් කරන්න අවශ්‍ය නිර්දේශ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පොලිසිය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා අසාත් සහලි, රිෂාඩ් බදුද්දීන් එවැගේම හිස්බුල්ලා යන හිටපු ආණ්ඩුකාරරු අමාත්‍යවරුන්ට විරුද්ධව පැමිණිලි බාර දෙන්න කියලා 12 වෙනිදාට ඉස්සෙල්ලා. අපි කියන්නේ පොලිසියටත් මේක ඉතාම විනිවිදභාවයෙන් කරලා නැත්නම් මේ කොටේ තව ප්‍රශ්න හදන්න එපා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධිය ලබා දෙනවා. තියෙන ප්‍රමාණයට අතිරේකව. ලක්ෂ 3000ක වෙනමම මුදලක් වෙන් කරගෙන තියෙනවා වැඩසටහනේ ප්‍රචාරක වියදම්. දැන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගියක් හදා ගන්න දෙන්නේ ලක්ෂ 3යි. ඒකත් ණයක් දෙන්නේ. මේ ලක්ෂ 4000න් ගෙවල් 1000කට වැඩි ප්‍රමාණයක් අහිංසක මිනිස්සුන්ට හදලා දෙන්න තිබුණා. ජයසේකර ලේකම්තුමා කියනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනරාල් නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණ යට පැමිණිතු එකම එකඟතාවය මෛත්‍රී ජනාධිපති මහින්ද අගමැති කියන එකටද? නෑ අපි ඒව ගැන කතා කරලා නැහැ. අපි සාකච්ඡා යනවා. අපි සාකච්ඡාවට බාධා වෙන දේවල් කතා කරන එක සුදුසු වෙන්නේ නැහැ. අනිත් දටත් සාකච්ඡාව අපේ 7 වෙනිදා පැවැත්වෙනවා. ජාතික ආණ්ඩුව ගැන කතා කරනවා. සාකච්ඡා කරන බව අපි දන්නවා. මොන පැත්තත් එක්ක ජාතික ආණ්ඩුව හදන්න යනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කරලත් නැහැ. අපේ බලාපොරොත්තුවකුත් නැහැ. ජාතිපතිතුමා තීරණය කරන දේවල් කන්ටෙස් කරන්න නැහැ කියලා දෙමළපත්තරල ජාතිපතිතුමා තීරණය කළා කියලා කන්ටෙස් නොකරන්න කියලා. ඒක සත්‍යතාවයක් කියලා නෑ. අපි ඒ පිළිබඳව දන්නේ නැහැ. කොහෙද කියලා තියෙන්නේ. අපි කැබිනට් එකේ නෑනේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නඩය මුළු රටම පාවා දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එවනිදා තුන්වෙනිදා විශ්වාසභංගයේ සාකච්ඡාවට ගත්තනම් රත්නහාමුදුරුව ගිහිල්ලා වාඩි වෙන්නේ නැහැ. සංවිධානය කුඩුපට්ටම්ගෙන වැඩපිළිවෙළ වලට යවෙන්නේ නැහැ. ඒ සියල්ලට වග කියන්නට ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, සභානායකවරයා කරෝ ජයසූරිය කථානායකවරයා, රිෂාඩ් බදුදීන් හිටපු අමාත්‍යවරයා ආරක්ෂා කිරීම පිණිස මුළු රටම ජාතියම පාවලා දුන්න රනිල් වික්‍රමසිංහ සාසියලු නඩේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉතාමත්ම සූක්ෂම ලෙස කරේ මේ කණ්ඩායමකට එක්කාසු කරලා හරි මැදින් ඉරක් ගහලා සිංහල මුස්ලිම් කණ්ඩායම් දෙක බෙදලා දැම්මා සංහිඳියාව කියලා. මේ නැවත වරක් 2015 දර්ග නගරයේ කෙච්ච සිදුවීම තමයි රනිල් වික්‍රමසිංහ සා නඩය නැවත වරක් මේ රඟ දක්වන්න යන්නේ. හකීම් මැතිතුමාගේ කතාවේදී කිව්වා අපි මාසයක් තමයි ඉල්ලා සිටීම වළංගු. මාසෙකින් පස්සේ ආරක්ෂක අංශවලට කියනවා අපි ගැන සෝදිසි කරලා වාර්තාවක් දීලා වැරදි නම් අපිට දඬුවම් දෙන්න නැත්නම් නිදහස් කරන්න. ලංකා ඉතිහාසයේ අහලා තියෙනවද එහෙම කතාවක්? විශ්වාසභංගය ගෙනපුවා මොකද්ද කරේ? තේරුම් කාරක සභාවක් දැම්මා. ඉතිහාසයේ පළවෙනි වතාවට සජීවව මාධ්‍යයට මේකව විවෘත කරනවා. මේ විවෘත කරන්නේ ජනාධිපති සහ විශ්වාසදායකයේ ඇතුලේ තියෙන ඝට්ටනය රට ඉදිරියේ ජනතාවට පෙන්වන්න ඕන්ගේ වමනාව තිබ්බ. රනිල් වික්‍රමසිංහ මිලේනියම් සිටි එකට කරපු තක්කඩි පාවා දීම හා සමාන පාවා දීමක් තමයි මේ කරන්න උත්සාහ කරන්නේ නැවත වර. ඉත බයానක තැනකට රට ගෙනියන්නේ. මම දන්නේ නැහැ එතුමා බුද්ධ්‍යංශේ ප්‍රධානියද කියලා. මේවා විහිළු සපයන්නන්ගේ කතා.